පුතේ දුවේ සූ දැසනක් වේවා. අදත් දැයි දරුවන් වෙත ස්වාධීන රූපවානි සේවය අධ්‍යාපන සත්කාරිකයෙන් දාකත්වය සපේන තක්සිලා වැඩ සටහන් සමගින් උපුතාල දුවලා දූදේපාන්දරින් එක්කලායින්න. පුතේ අද අප කතා කරන්නට උත්සාහ කරන්නේ මිනිසා විසින් මිනිසාගේ ප්‍රයෝජනය පිණිස තනාගත් ඉහලම මෙවලම සම්බන්ධයෙන්. ඒඇන භාෂාව සම්බන්ධයෙන්. මා සමඟ අද ඔබත් සමඟ දැනුම බෙදා හදා ගැනීම සඳහාය එක්ව සිටිනා නොගේ ගොඩ අනුලා විද්‍යාලයේ දීපාලි දිසානායකම මත්මිය පුතේදුවේ පුතාල දන්නවා මිනිසා විසින් ලෝකේ ඉහලම මෙවලම වශයෙන් මේ වෙන කොට නිෂ්පාදනය කරගන තියන නිර්මාණය කරගන තියෙන මෙවලමතමයි භාෂාව මිනිසාට මේ තරම් දියුණු වෙන්නට පුළුවන් වෙලා තිබෙන්නේ මේ භාෂාව සහ දියුණු භාෂාවක් මිනිසා අතර පැවතිීම නිසා. මිනිසාගේ සිතුම් පැතුම් අදහස් අන්නයින් සමඟ ප්‍රකාශ කිරීම සඳහා ඉතාම අත්‍යවශ්‍ය සාධකයක් බව පැවසෙනවා. ඒ විත රක්න වෙයි මිනිසාගේ චින්තනයේ දියුණුව චින්තන නොයෙක් දෑ සිතමින් ලෝකය දියුණුව වෙත ගෙනයන්නට මිනිසාට භාසාාව මහෝපකාරී වෙනවා. අපේ භාෂාවේ රටා දෙකක් තිබෙනවා එකක් තමයි කතිත භාෂාව අනිත් එක ලිකිත භාෂාව පුතාල දන්. කතා කරන භාෂාව සාමාන්‍ය ප්‍රාථමික ගෝත්‍රික සමාජයකවත් තියෙනට පුළුවන් ලිකිත භාෂාවක් ඉහළ තලයක සිටින මිනිසුන්ට පමණයි සීමා වෙලා තියනෙ. ඉති අපි කතා කරන භාසාාව අපි සිතුම් පැතුම් සියල්ල අන්නෙන් වෙත ප්‍රකාශනය කිරීම සඳහා අපි යොදාගන්නා භාෂාව කතිත බාසා. අනාගතය සඳහා වර්තමානය දැනුම් සම්බහරය ගොඩ ගසා තබා ගැනීම සඳහා පිට අත්‍යවශ්‍යසාදකයේ තමයි ලිකිත බාෂාව. මෙෙන මේ අනාගතය සඳහා අප අද දරන අදහස් මතවාද මේ සියල්ල ලියාතැබීම සඳහා මිනිසා විසින් සකස් කරගෙන තිබෙන සංකේත මාලාව තමයි ලිකිත භාසාාවෙන් අපි ප්‍රකාශ කරන්න ඒ තමයි අපේ වර්ණ මාලාව නැත්තං හෝඩිය කියන එක. මේ හෝඩිය සම්බන්ධයෙන් බොහෝ දේ කතා කරන්නට තිබෙන පුතාලා මේ වෙනකොට විිභාගේ සඳහ සූදාන වෙමින් සිටෙන් නිසා. හෝඩිය ඇසුරි වර්ණ මාලාව ඇසුරිින් අපේ අකුරු පටිපාටියය නැත්තං මාලාව ඇසුරිින් ප්‍රශ්න සකස්වන අන්දමත්. බ විශේෂයෙන් මෙහිදී දැනගතයුතු කරුණුත් සම්බන්ධයෙන් තම අපි සාකච්චා කරන්නට උත්සහ කරන්න පුේදුවහ අපේ ලෝකයේ භාෂාවලින් ඉතාම ඉහළම භාෂාවක් සිංහල භාෂාව අප සිතන මතන ඕනෑම දෙයක් ප්‍රකාශනයේ සඳහා අපිට කතාවේ ව්‍යවහාරයක් තියෙනවා ඒවගේ ලියා තැබීම සඳහා හොඳ වර්ණ මාලාවක් තිබෙන යම්යම් වර්ණ කීපයක් බයින් ඉවත්විය යුතුව තිබුණත් එය තව පුදුු ගමනයකට පැමිණ නැති නිසා ස්ුභාවයෙන් පවත්නා ස්වර සහ භ්‍යාන්ජන සම්බන්ධයෙන් කතා කරන්නට උත්සාහ කරනවා. ස්ොර කියන්නේ තනිව සබ්ද කරන්නට පුළුවන් අකුරු ව්‍යන්ජන කියන්නේ ස්ොරයක් එකතු කරමින් පාවිච්චි කරන්නට උච්චාරණය කරන්නට හැකි අකුරු. දීපාලි මහත්මේ අපේ දරුවන්ට අපි ස්ොර සම්බන්ධයෙන් හඳුන්න්න දුන්න? ද ස් ප්‍රදැ රත් මහත්නකත් තනිම උත්චාණය කරන්න පුළුවන් අක්ෂර කියලා. අපි මේවා පනකුරු න තම් ප්‍රානාක්ෂරකෙල් ෙට සලකනවා. මහදුන්න්නවවා මොකද තනිම උච්චාණය කරන්න පුළුවන් කිල දහස් කළේ. අපි සබ්දයක් හැමවිටමට එන්නේ පෙනහල්ලේසිරේන වායුද හරවත් එක්කම. තට පෙනහල්ලේසිරේන වායධහරාව ස්ොර තන්තුවල වැදිලා එයින් නැගෙන ශබ්දය කිසිම ආයාසයකින් තොරද. මොකුහරෙන් එලියට ඇත බාහිරවට බාහිර ලෝකෙයට පිට වෙනවා. මෙන්නම මකුහරයෙන් කිසිම ආයාසයකින් තොරව නිකුත්තන මේ ශබ්ද තමයි අපේ ස්වර කියලා කියන්නේ. තර ස්වර අපි ආආ ඇ ඇ යනාදිවශයෙන් ඉතාමත්ම පහසුවෙන් සබ්ද කරන්න පහසුවෙන්. තකොට මේ ස්වර රටාව ගත්තොත් අපේ ස්වර දිහා බලට පේෙන සමහරක්වර කෙටේ තවත් සහරක්වත් දිගයි. ද අපි ඔවහඳුන කටිස්වරනැත්තම් දීර්ග ස්වර කියලා. එහෙමත් නැත්තංම් කෙටිස්වරට තව හඳුනවා ලගුස්වර කියලා. දීර්ග සොර හඳුන්නනවා ගුරුස්වර කියලා. තවත් විදිහට කියෙන හස් හස්්වක හයන්නට රකාරාංශයේ දාලා හශ්ව සහ දීර්ග කියලා. ඔය මොනාකාරෙන් හැඳුන්න්නුවත් අපට තියනෙ ස්වරයේ ස්වර රටාවි තියනෙ කටිස්වර සහ දීර්ගස්වර විතරයි. ත කටිස්වරගත්වොතුන්. සර අටක්තිය නොනුවද ඇඊ ර ඉල ඒ මෙ ඉ ඕ මෙන්න අකට ආෝූ ඒ පේලියත්න් අපි තීර හැතිර ගත්තෝොතුන් ඇයන්න ඉරු යන්න කියෙන අකරු දෙකාතන් ඉළඟට ඉයන්න ඉලු යන්න ඕ යන්න කියන අකුරු තුනත තවඩාකරු අටයි. ඔයන්නන සාමෙන් ඔයන්න ඇ න් ඔ ඉල යන්න ඔයන්න කනකරු තුනත්. එතකොට මේ විදිහට ආඊරු ඉලෝ ඒ ඕ කියනාකරු අට. ඒ කි ගනුව ලගස්වරණැත්තන් කෙටිස්සවර. එ දර්ගස්වර තියෙනනවා ආඌ ඉලෝ ඉරෝ ඉලෝ ඕ කියන ඒ ඕ ශබ්ද අටක් එතනත් තිබුණා. දැම්මංගතරනින් ශබ්ද දෙක් ඇතැරිය අයි සහ අව් කියන ශබ්ද දෙක. අපි ඒවා හඳුන් වන්නේ නිත්ති. දර්ගස්ර කියල. ඒවා නිවාරයම්ම සභහාවෙන්ම නිත්තෙම නිත්‍ය වශයම දර්ග සවර හැට ගන්නවා එක කෙතිස්වරයක් අපි කතා කරන්නේ නෑ ොදේ අපට සංස්කෘත භාෂාවෙන් පු අක්ෂර නිසා. තොර මේ විදිහයට සර දහටක් අපි භාෂාව තියෙනවා. මේවා ඔය විදිහට අපට තවතින සංගිත සවරත් තියෙනවා ඇති විවාර්ග කරන මහා දිග ස්තරයක් පොළුවන් නමුත් මංගහිතන ඔබට ප්‍රමාණවත්තහට ගත්තොත් අපට තියන ඔය විදිහයට කෙටිස්ර දීර්ග සවර සහ නිත්‍ය ස්ර කියන කොටස්තුන තමයි අපට ෝකින් දකින්න ලැබින්. අවධි පලිමාත්මය කතා කරේ නූතන සිංහලයේ තිබෙන ස්ොර දහට සම්බන්ධයෙන්. දැම් අයන්නේ සිට අවුදක්වා පුතාල දූලදන්නවා ස්ොර දහටක් තියෙන්නේ. ැ මීට දසක කීපයකට පෙර දම්බදිනියුගේ වෙනමට සිල හෝ න සිංහ හෝඩිය තියන අකරුටික තිබන නෑ ඒවාගේකුරුතිමන සුද්ද සිංහල හෝඩිය වශයෙන්. ස්වරක්ෂර දහයයි ව්‍යන්ජනකරු විස්සයි. ඒ ආEUඒ සහ ආEUAෝ කියනකරු දහයයි. කගජ ටඩන තදන පබම යරලව සහලන් කියන අක්සර ටික තමයි සුද්ද සිංහල හෝඩියේ තිබුණේ. ඒ උගේ සිදස් සඟරාව ඇතුළත්වෙන මේ ස්වර දහයයි ව්‍යන්ජන විස්්සයි. නමුත් ඒ සමකාලීන යුගේම ඇෑද දෙකත්. භාවිත වුණු නිසා සොර තිස් දෙක් හැ අකුරු තිස් දෙකක් හැටිකත් සුද් සිංහලයේ භාවිත වුණා. නමුත් අදද වෙනකොට සංස්කෘතසා පාලියාදී වච්චන අපි භාවිත කරන නිසා සංස්කෘතියෙන් එකතු කරගත්ත අකුරු කීපයකුත් තියෙනවා ඒම එකතු කරගෙන තමයි අද වෙන විිට අක්සර හැටක වර්ණ මාලාවක් අපටත් තිබෙන්නේ ඒයි නොත්දී පාලි මහත්ම විස්තර කළ ඉලූවක්සරය ඉලු අක්ෂරය අපේ අද භාවිතයෙන් ඇත්වතිබෙනවා නමුත් ඒවාත් සොරමාලාවෙන් තවම නිත්‍ය වශයෙන් ඇත් වෙලා නැති නිසා අප පුරාතන සාහිත්‍යකෘතිවල තිබුණ අපරු තමයි ඉල්ලුකුල ඉල්ුපති වගේ වචන පැර සාහිතෙල් ලතින නිසාපටයකිවත් කරන්න නැතුව පරතියවා. අපට දැන් ්‍රීපාලි මහත්මය පුතාල්ලක්ගේ දැනුම අලුත් කලා සොර සම්බන්ධයෙන්. දෑප කතා කරන්න ටත් සහ කරන්නේ භ්‍යන්ජන අක්සර භ්‍යන්ජන කියන්නේ තනිව ශබ්ද නොකළ හැකිකුරු. ස්වභාවයම පුතාල දූලට පේනෝ දැන් කා ගාග මේංග කිය ලක්සරේ තිබුණට මේ කයන්න තනිකර හල්ලකුරක් නෙවෙයි මෙතන අයන්න කියන සොරේ එකතු කරලා තියෙනවා. අල්කායන්න තමයි මෙතන නියම භ්‍යන්ජන අකුර. එහෙම කියලාපිට උත්්චාණය කරන්නට බැරි නිසා තමයි නිතරම අයන්නක් දාලා අපි භ්‍යන්ජනය උච්චාරණය කරන්නට උත්සාහ කරන්නේ. ද පුතාල බලන්න පලවෙෙනනිත් මේකෙ තීරු හයක් තියෙනව පහලට. කාචටතා ඉරට කාචටතාප මහප්‍රාණ. තුංවන තීරුව ගජඩ දබ ගජඩ දබ අල්පප්‍රාණ. අපවු හතර වෙන ීරුවතියනෝ ගජඩ දබ කියය. පහ ග්‍යන්න නම හය ගජඩ දබ. යරලව ශස්ස සහලෆ. මෙතන අංගක් දෙක මුලින් යොදල තියනෙ ස්ොර සහ ්‍යන්ජන අතර පවතින අකරු හැටියට ගැන ශේෂය මේ අයන් දැ බින්දුව සහ බින්දු දෙක නැත්තං අපි මේට කියන අනුස්වාරයක බින්ඳුවක් තියෙකට අනුස්වාරයක නො බිඳදු දෙකක් තියෙකට විසර්ගය කියනො. අනුස්වාරයේ සහ විසර්ගයට මුලින් තමයි සොරේ යෙදිලා තියෙනෙ. දැන් හල්ලකුරුවලට සොරය යෙදෙනනි පිටිපස්සට. දැන් එක් ක වෙනවා. උන් එකට මුලින් තමයි අයන්න දාලා තමයි අන් ඒ නිසා පී සොරභ්‍යාන්ජන අතර පවතින අකුරු හැටියට අංගක් දෙ භාවිත කරන අකුරු අහතලිස් දෙකක් මේ රූපරාමයේ පුතාල දූරට පේනෝ දැන් දීපාලි මහත්මියයට පුළුවන් මේ සවර්‍යන්ජන තවදුරටත් විස්තර කරමින් අපේ දූල පුතාලට පහාදලදන්න.හෞදු පුතේ ඔබ දන්නවා මේ වෙන විටත්න් මේ හෝඩිය වියන්ජන අක්ෂර පෙළ ගස්සනා තියෙනවා, ක්‍රබානුකෝලෙක් තර හටාවකට එකක් තමයි තීර වශයෙන් අනික පේලි වශයෙන්. ඔය දෙකේම තින ඇක්තර සම්බන්ධතාවයක්. තීරවශයෙන් ගත්තත් පේලි වශයෙන් ගත්තත් රටාවක්ත නිසා. අපේ ඉස්සලක් කතා කරමු පේලි හැටියට ඒ කයන්නේ සිට සංඥක ගයන්න දක්වා තින පේලි හැටියට ගත්තොත්. මෙ පේලි හැටියට වර්ග පහක් පරතිනක් කචර්ර්පකි නකුරු වලින් පටන්ගන්නා පේලි පහ. මේ පහපී වර්ග කරනවා අකුරු උත්පත්තිවන ස්ථානය අනුව. ක අකුරෙන් පටන් ගන්නා අකරු පෙළි කවර්ගය කෙලාි හඳෙන් නොවත්ඒ කවර්ග අකුරු සියල්ලම උපදින්නේ උගුරෙන්. එතකොට කා ගහග තොර අපට දෑන උච්චාර්ගල බලන්න. එ සියලු අකුරු උච්චාරණය කරනට මේ උගුරේ දිවේ මුල හරි අප අගනේ දිවේ මුල. සබන්ධ කොටසෙක් තර තරපීමක් තියෙන. එතනින් තමයි අපකරපදීන්න ඒ නිසා ඒව කවර්ග අක්ෂර පේළිය, කට්ටයේ උගුරට අපිකෙනවා සංස්කෘත භාෂාවයෙන් කන්්ට ජයකෙනාත් ජනනිතග ෙනර්ථය උගුරෙන් උපදන කියන අදහස එන සංස්කෘත වච්චනය අපි පාවිචනවා කන්ටජ අක්ෂර කියලා. එලට චවර්ගයේ පේලියේ ගත්තොත් ච්ච ජජඥ ජකන අක්කරුපේලිය. ඒක ටිකක් දිවේ ඉස්සර හටෙන්නම් අගට එන්න ඕනේ දිවෙක් කෙලවර, ට ටිකක් මෙැද හරිවෙ දිව ගිහිල්ල වදිනවා උඩු තල්ලේ දත්තුර ටිකක් උඩ කොටසේ. එක තල්ලෙෙන් උප දෙනාකුරු එ නිසාපී වට කියනවා. තාලුජ තාලු කෙන නි සංස්කෘත භාෂාවෙන් තල්ලට තොර ජර්කෙන ජනිතක අර්ථය මං නිසල කිව්ව තල්ලෙෙන් උපදැන් නිසායිට තාරුජ අක්ෂර කලා කියනවා. ටර්වර්ගගේ ක්ෂර පේලිය ගත්තොට ටට ඩඩනඩ. ඒ අකුර උච්චාරණය කරනට දිවේක් කෙලවර. ුතල්ල මුදුණනේ ගහිල්ලලා වදනවා ඒ වැදුන හමතමයි ඒ අකොර උච්චාරණය වන්නේ. ඒ නිසා එවා මුදුරින් උපදෙනනකොරු මුදුනට සංස්කත භාෂාවකෙන මෝර්ධ කියලා තනනි සම් මුදුරින් උපදිෙන අකුරු කියෙනන අර්ථය එන වචනය අපි ෝදනවායකට මෝර්දජ අක්ෂර. ට තවර්ගේ ගත්තොත් තත දදනද ඒ අකර උච්චාණය කරන කොට දිවේ කෙලවර ගිහිල්ලා වදින්නේෙකොෙද උඩු ඇන්දේ දත්වල. දත්වල වැදනවට උපදින අකරු නිසා දත්වොලින් උපදිනකරු නිසා ඒ අකුරු අපි හඳුනනවා ධන්තජ අක්ෂර තොළන න් ත වර්ගී අක්ෂණතන් දන්තජ අක්ෂර. ඉළඟටවර්ගී අක්ෂ ප් බබම භර් කෙන අකරු පේලිය. ඒවා එන්නන්නේ ඒ පදින තොල්ව වලින් තොල් දෙක එකට තෙරපීවෙන් තමයි ප බභර්කෙනකර න්නේ තොල් වනට සංස්ක භාෂාවෙන් කෙන ඔස්්ට කියලා. ින් උපදෙනකි අර්ථය මතු කරන ඔස්ට්‍රජකයන සංස්කෘත වචනින් අපි ඒ අකුරු හඳුන්ුනායි තුකොට පේලි වශයෙන්ගත්තොත් කවර්ග චවර්ගේ ටවර්ගේ තවර්ග පවර්ගය ඒවා උපදි නිස්ථානන්ුව අපිවාරි වර්ග කරනවා කන්්ටජ තාලුජ මෝර්ධජ ධන්තජ ඔස්ටජ කියලා. තොඩ ඒ අකුරු පේලි අනි පැතර තියෙනවා තීර වශයෙන්ගත්තොත් පලිවෙනි තීරය දෙවෙනි තීරයත් උුණන හතර පහාය වශෙන් තීර මෙ තීර අරගෙන තියෙන්නේ උච්චාරණය කරන ආකාරය අනුව. බපදින කොතලින් ඉපදනත් ඒ අකුර උච්චාරණයක රටාවක් තියෙනවා. දැම් බලන්ඩ පලවෙෙන අංක එක ධනතීරය කචට තප කචටතප. මේ කර්චටර්තප කියෙන අකු උචාරණය කරනකට පොහොම සද්ධය අඩුයි. පාණය අඩුයි, ප්‍රාණය අල්පයි. ඒ නිසාපී ඒව හඳුන්නන්නේ අල්ප පාණ. ඒවගේම දෙවිනි තීරේ ගත්තො අරහිමින් උච්චාරණය කර අකු ටි ටිකක් ගෝෂයක් ඇතිකන සදධයක් ඇති කරලා උච්ාණය කරවා. ප්‍රාණය ටිකක් වැඩිය එකේ. කච ශබ්දනගා උච්චාණය කරනවා. තකොට ඒ අකුරු පේරේ ශබ්දනගා උච්චාරණය කරන නිසා ඒවගේ පණ වැඩි ඒ නිසා ඒ හඳනනවා මහප්‍රාණය තකට පලවෙනි තීරේ අල්ප්‍රාණයි දෙවැනි තරේ අල්ප්‍රාණය. තුන හතර තීරගත් ඒවගේ මයි. ගජ තේර මහ පාණ. දම තේ හ පලිනිතීර ල්ප්‍රාණයි විනිතේරේ මහප්‍රාණයි. තුන හතර තීරදෙ ගත්තත් ඒ දිහටමයි ගජ දබ කියනකොට ඒ පලමේතුන් මිනිතීරය අල්ප්‍රාණයි ඒ කකරමටිකක් ශබ්දනගා උච්චාණයකනවා හර නිතීරේ ඒක මහප්‍රාණයි. තකොට අපටේ නම් කච ගඩද කිල අකරු දහයක් තිෙන අල්ප ්‍රාන කචප ගජදබ ලකුරු දහයක් තියෙනවා. මහ ප්‍රාණ ැටියද. ඊරන බලනට පස්සනනි තීරයකුරුටික බැලෝතුන් ඒක උච්චාරණය වෙන්නේ සම්පූර්ණයම නාසයට අනුව ම ක නාසිට අනුව උච්චාරණය වන නිසා ඒවා නාසික්්‍ය අක්ෂර හැටිට අපි හඳුන්නන්නවා. හයමනි තීරට ගියොත් අපි ඒ අකුරුනං නාසික්‍ය අක්ෂරත්න් අනි අපි ගත් ොත්තු වෙනි තීරේන ගජඩ ගර බ්දර මොකයි ශබදරපු. මොකයිෙන් පිට වෙච්චාකරුයි නාසිෙන් උච්චරව අතර මැඳ තියෙනකුරු පේලියා. තකොට භාගයක් නාසින්, භාග්‍යයක් මොකයෙන් උච්චාරයවා. තකොට ඒ නිසාපි ඒවා ගජන්ඩදබ කියෙනකුරු ටික අපි හඳුන්නනවා අර්ද අනු නාසික්‍ය අක්ෂර. අර්ධයක් නාසිත අනුව උච්චාරණවැ නිසා. අපේ හුරුපුරුද්ද භාෂාවෙන් කියනවනම් අපේ හඳුන්නනවා සං්ඥක අක්ෂර කියලා. දැ ොතන තවකුරු දෙක්කබට තේනෙ නෑ. පිහඳරුන බිඳුවක නක්ෂරය ඒක අපි හඳුන්නවා අනුස්වාරය. ඒක ස්ෝර්රයකට පසවාරි සල්ලලා සරත් මහත්නයක් කිව්වා. සර්කට පරවන තස්වරයකින් පස්සේ තමයි. ඒක හැමිටම භාවිත වෙන්නේ හල්ලකුක්ේ එකවදාකත් භාවිත වෙන්නේ නෑ. සස්වරයකින් පරව භාවිතවෙෙන නිසා පීවා. සොරයක් අනුව උච්චාරණය කන සස්වරයක් අනුව යෙදරෙන නිසා ඒක අපිහඳුනවා අනුස්වාරය කියලා අ එකක්ක අයටට එක් කල නද බිදුු දෙක. අල් හයන්න උච්චාරණයවෙනිසා අපි ඒක හඳුනනා විසාර්ගය කියේලායි. තොකොට අපි මේ ව්‍යන්ජන අක්ෂර සියල්ලම ඒවාට උච්චාරණය අනුව අපි සහ උපදින තැන් අනුව ඒවා වර්ග කරලා තියෙනවා අර බැන් කලින් අපි විස්තර කරපු ආකාරයට. දදිීපාල මහත් මේ බොහො හොඳ විස්ත්‍රයක් කළලා දැන් පේලි වශයෙන් සහ තීරු වශයෙන්. එතුළ පිලි වශයෙන් එතුමිය සඳහන් කළේ කවර්ග චවර්ග ටවර්ග තවර්ග පවර්ග කියලා. තවයි රූපරාමුව දකිනට පුළුවන් වඩාත් හොඳයි. දැන් කවර්ග චවර්ග ටවර්ග තවර්ග පවර්ග කියලා උතුමම් කිව්වා දැන් උපදින දැම් පවර්ග ගත්තත් එහෙම ඕස්ටජයි තොල්ව ලින්පදින්නේ දැන් අප දරුවන්ට අතාදා බලන්නට පුළුවන් පුළුවන්ද බලට පුතාලට පපඩං කියන්න තොල් දෙක වහන්න නැතුව. පපඩක් එම නතම් බල්ල කියලා කියන්න බලන්ට තොල් වහන් නැතු. තොල් ඇරගෙන කියන්න පුළුවන්නම් ඕස්ටජ. නොවනාකරු කිය හැගේ නිසා පුතාලත් අත්හදා බැලිම දකිනට පුළුවන් ප් බබ ම කියන ඕෝස්ට ජාකරු තොල්ලින් උපදින අකුරු කියලායි තුමයා අනිත්්‍යව පැහදිි කලා දිපන්ල්වති තවොඩක් පැදිි කරතු බේ වර්ග කියන්නේ ඇයි චවර්ග කියන්නේ ඇයි චවර්ග කියන්නේ ඇයි දැ මුල මු හිදා. ඒන එක අකරු පේලිය කවර්ගවර්ගවර්ගකට කවර්ගයට කවර්ග කයන්න පටන්ගන්න වාර් ග හග දෙවක්කම උපදින ස්ථානයක් එතනීම එකම තැනකින් එනිසා කවර්ග අකුරු පේලිය ෙන සියල්ම අකරු එකම තැනකින් උත්්චාර්ණය උපදින නිසා කයන්න මුලටන්න නිසා කවර්ග චවර්යන්න මුලටින්න නිසා චවර් මටත තව ටික් කියන්න බැදවුණ දුවේ පුතේ තවති නෝක අකුරු පේලි හතරක්? ගෝෂා ගෝෂ වසනොත් වර්ග කරනවා මට විලක කියන් ඩාමතු වුණ ගෝෂ අගෝෂක කලි ගන්න ගෝෂකෙන ම ගෝෂාවක් න චනම තේරම ගන්න පුළුවන්නේ මහත් ගෝෂාවක් කොහොමද මේ ගෝෂාව වෙන්නේ අකුර උච්චාර වෙනකට වරතන්තුව ඇතියවා කම්පනයක් සමහරක්කු ච්චාරණයකොට සමහරක රචාරය වෙනකොටහමක්කම්පනයක් ඇති වෙන නෑ ඒකම්පනයක් ඇති නොවන අක්ෂර අපි හඳුන්ුවන්නේ අගෝෂ අක්ෂර කියලා. බලන්ඩ එක දෙෙක තීරු ගත්තොත්. අපි උත්චාරණයකක් කචච. ඒ අකුරුවල එ සබ්දයත් බලන්නේලට තුනහතර පලිගජටික ගොරෝසු ගතියක් තියේවා. කචටත කොටික නිනාද එෙන වන අර්ගතය අඩුයි. අරක නිනාදන ගතය වැඩි එ හින්න මේ එක දෙකතීරු උත්්චාරණයකට වැඩිය ගෝෂාවක් නගන්නේ නැති. ර තන්තුල කම්පනක් සිද්ධවෙෙන් නැති ඒ අක්ෂර අපි හඳුන්වන්නේ අගෝෂ අක්ෂර කියලා. තුන හතර යගතයතියෙන අංක අඩතිතින පියලි අපි ගජඩ දබ ගජඩ දබ උගරින් උච්චාරණය වෙනකොට ඒවා අරම ගෝසු ගතෙසර තන්තුල කම්පනිසා ගොරසු හඩක් නැෙනවා. එනිසා ඒ අකරු පේලි දෙක අපි හඳුනවා අගෝෂ අක්ෂර කියලා. මංගහිතන හොඳටම ප්‍රමාණවත් මේදියට අපට බ්‍යාජන අක්ෂර කොටස? ර්ගී කරමය කරගන්නට පුළුවන් පුතලග දදු ලගේ ගුරුතුමා ගුරුතුම උගන්නලා තියන දේ නැවත පිළිවෙලකට සකස් කර ගැනීම සඳහා මේ දැනුම් බෙදා ගැනීම ප්‍රමාණක්ය කෙ හිතනවා. තවත් අක්සර කොට්ටාසැත්තිය නවා ඒ තමයි ඌෂ්ම කියන අක්සර සහ ඌෂ්ම කියල වර්ග දෙකක් තියනවා අපේයින් අන්තක්ස්ත අතු අකරු කතා කරමු යර් ලොව කියන අකුරු හතර අපි හඳුන්වන්නේ අන්තක්ස්ථ කියලා. එමනත්තම්ඒවට කියෙන අර්ධස්ොර කියලා. අර්ධස්වර. හේතුව තමයි පුතරට පාලිම් පේනවා දැන් අපි මුලින්ම කිව්වා යා කියන්නේ හල්ලකරක් පමක් නැබේ මේ ඇතුෙ සොරයෙකු තියනවා ඇකුට වෙෙන් කල්ල ගතුත් හල් යන්න තමයි හල්ලකුර. මේ අල් අයන්න දීර්ග ලෙස ඇදීමෙන් ඊ කියන සොරය නිස්. නිර්මාණය වෙන අයි කියලා දිගට ඇදීමෙන්. ඒවගේම ඉර් කියනක දිගට ඇදීමෙන්. ඉරු කියන ස්ොරයාත්. ල් කිය ව්‍යංජනය දිගට ඇදීමෙන්. ඉලු කියන ස්ොරයාත්ඌ කියන්‍යංජනය දිගට ඇදීම වූ කියන සොරයා නිර්මාණය කර ගන්නට පුළන්. එනිසා යර්ලොව කියන අක්සර හතර ස්වර සහ ව්‍යංජන අතර පවතින අකුරු හැටියට සලකමින් අපි අන්තක්ස්ත නැත්තං අර්ස් ොර. හඳුන්නන ීපල් හත් පිර පුලුව ෂ් අපි ද භියන්ජන අක්ෂර පේලියයේන්තිම අකරු පේලි ගත්තොත් ෂසහාලෆකිින් අකුරු පේලිය අපට හම් වෙනවා ඒකෙද හැබැයි අපි ඕෂම අක්ෂර පේලියම පේලියක් කැට ගත්තර මොකද ඔතනින්ගම මේ මෝර්ජය ලයන්න අයින් කරනවා. මොකද හේතු අපි ඕෂම අක්ෂර ඔෂ්ම අක්ෂර වශයෙන් හඳුන අකරවල සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා. මේ අකු ඌෂම අක්ෂර උච්චාණය කරනකොට ඔන්න සුම් වාවිධාරාවක් වේගෙන් අපේ මෝකහින් පිට වෙනවා. දන්න ෆ! මෙන්න මේ ලක්ෂණය මෝර්ද ලයන්නේ නැහැ. ඒ නිසාක මුදුලින් උපදි නක්ෂරයක්න මෝර්ද ලයන්න ඒ නිසා අපි ඒ අකුර අතෑර ලාස අපේ සිංහල ලක්ෂණ මාලව ගත්තොත් ඒ මෝර්දයලයන්නත් තින්න ෘරුෂුම අක්ෂණ පේලියේ. ිේලිය පහසුටම හැඳුන්වට ඕෂම අක්ෂර වේ කරලා ගන්නකට මෝර්දලෑන අයින් කරන්නඩ එතකොට අක්ෂර පහයි අපට සම්බන්ධවෙන්නේ මේ ඌෂම සඳහා එතකොට ශාෂස හ කියන අක්ෂරටික තම්මයි ඕෂම හැටි අපි සලකන්නේ. ඔව තැන් පුතාල දුලට අක්ෂර්මාලාව සම්බන්ධයෙන් වඩාත් වැඩි දැනුක් ලැබෙන්න්නටඇය ි විශවාස කරන. පුතාලත් බලන්ඩා පොඩි අ්‍යාසයක් කරන්නට දාහරණ කීපයක් අපි අකුරු කීපයක් නම් පුතාරට පුුවන්ද බලන්ට මෙම අකුරු නම් කරන්න ෂ පුළුවන්ද පුතාල දන්නවා තාලුජෂ ඊරඟ සයන්න මූර්දජ ස ඉරඟට ධන්තජස ඉරඟට මූර්දජන ධන්තජන මේලා යන්න සමහරය සං්ඥක යන්න කියලා කියනවා සංඥක කියල ලයන්නක් නෑ මේක මූර්දජල මේ ධන්තජල පුතාල මේ විදියට අකුරු දන්න ඇති දේවල් පුතාල දන්නව හොඳට නමුත් පොඩ්ඩක් වැඩියෙන් මේ පිළිබඳ අවධහනය යොමු කරලා විභාගේට සූදානම් වෙනවන තමයි වඩා හොඳ අනිත්තක අපේ භාෂාව රැක ගැනීම වෙන් වෙනුත් අප පුතාල දූලා විශේෂයෙන් අනාගත විද්‍යාර්ීන් ලෙස. අපේ භාෂාව ප්‍රගුණ කරන්නට දියුණු කරන්නට රැකගන්නට අවධන යොම්කිරීම වඩා වැදගත් වෙනවා. ඒ ික් හ තුරන් තුනව ශෂක අකුකරු තුනක් යෙනවා නැක අපේ දරහන්ග පොරවෙලායින්නේ ගයනුෂයන්න්න පෑනුෂයන නිකන් සයන්නකේ. ති ඇතරමන්න ඒ ක්‍රමේටික අන්කරන්ද ේ තේ කවරුකවු වැඩහිටියෝ සහරක්ක ලාවට හට දන්නන තංඟගෝ විදිහයට හඳුනනවා එක තාලු ජෙෂ මෝර්දේශ ධන්තදස කියන අකුර වච්න ටික හඳුනා ගන්නකු උපදින ස්ථාන අනුව තමයිකු වචනතු වන අකරුතුන නම් කරලා තියෙනෙ ඒ නිසා ඔය. හදන්නේ ස්වාන පෙල විගෙනගන්න දර හඟක් වෙලාට ගානු ෂෑන පනුෂයන් ලියන් ති ඔට බාගේදී රක්නේ ජීවිතරත්වට භාෂවාශ්‍යයි සිංහල කියනෙ අපේ අප ජාති මව භාෂාවේ චිතන චිතම පිළිබඳ හැම දෙයක් ඔට වැදගත් නිසා මේ වගේපුංචි පපුංචි දේවලුත් ඔබ තාවදහන්ට මොකර ගන්න ඉතාමත්ම හොඳද. හො ද සිංහල හෝඩිය ඇසුරම් පුතාලල්. ලබා තිබෙන දැනුම ඇසුරින් ඔබේ දැනුම පිරීක්ෂීම සඳහා ප්‍රශ්න යොමු වනවා විශේෂෙන් පලවෙනි කාරණය තමයි ඔබේ පලවෙනි ප්‍රශ්නපත්තරයට අකාරාදී පිළිවෙල සකස්කිරීම සබන්ධයෙන් ප්‍රශ්නයක් ලැබෙන ෝදී පලි මත්ම අපිට පුළුවන් අකාරාධි පිළිවෙ කොම ද අපේ දුව අකරු හඳු ගන්න කියෙ ලන්ට දැ ප්‍රශ්නයක් ඉදිරිපත්ර දැන් අපිදන්න අකාරාධි පිළිවෙෙකක් ම ඉසලත් කතා කරකුරු පිහිත් ලදන රට අාවක් තිබුණ ඒක හැබැබට මතක ඇති. තීර ශය තිබුණන පලිශයනත් තිබුණ ැි මෙතනී සලකන්නේ අකාරාදිිය හටි සලකන්නේ පේලි හැටියට කයන්නේ සිට සංඥක ගයන්න දක්වා. චයන්නේ සිට සංඥකජයන්න දක්වන්නේ ඒ ආකාරයට තිරස් අතට පේලි වශයෙන්තියන අකුරු රටාව තමයි අපි අකාරාදිහට සලකන්නේ. තුොර අපට රම්ටිකක් හෝ වචනන පද කීපයක් වීලා නිවැරදිව අකාරාධිපට සකස් කරන්න කිවෝතුන්. දැනුවත් වෙලා න්දෝනස් ඉංහල හෝඩිය ඇකුරු ඒ තිරස් අතට පිහිට ලාතියෙන රටාව පිළිබඳව මතකයක් තියෙනට ඕන. ඒ අනුව බලමු අපි සකස්කරගත ප්‍රශ්න කීපයක් ඇසරමක ඔබට දිස්වයි මේක. බලන පහත නගරවල නම් අකාරාධි පිරිවලලානු යේදී ඇති වරණය තෝරන්න කළ තියවා. වචන පිය පේදී හතරක් දී තියෙනක් කළුතර මේ හත්නපුර පොන්නරු. දැ ඔ දන්නව කලුත යන්න සලම් පටන්ගනමික ස්වරක්ෂරණ හැස සරම්බලන සරක්ෂ තියද කියලා අයන්නේ සිට අවු යන්න දක්වා ඒකක්වත්නෑ. එන කයන්නේ සිි පිරිවට යන්නඩඕනෑ කයන්නින් හරි පලවෙනි වචචනය ම දෙමෙන වචන එකත් හරි රයන්න සහ පයන්න ඔන්න යකරු දෙකතිෙන පප බම යරල්ල තකට රයන්න අපට හබවෙන්නේ පයන්නට පස්සේ නමුත් මෙතන තේනෙන රයන් ඉස්රල වත්න පුර රයන් නිස්සරල්ල. ොන්නවේ පයන්න පටිපසෙන්. අපි වච්චනයක මුල් අකුරගෙන බලන්ඩුවනි අප ඒ ගණඩබැවැරදි. දෙමවිනි පිළිගඩ ඩ කල්ලපුවා කෑගල්ල. ට මුල් පද දෙක දකිරුට පේනවා. කයන්නෙන වච නිස්සලයි ඕෝන එෙතර මයන් නිස්සහටඇල්ලා. එ ඒ පේළියත්තපේය අයි කරනවා. තුන් එනි පිළිගත්තොත් කොළොන්නාව හලාවත මානකොළම කොළොන්නාව කයන්න හරි සොරක්ෂර වචන හතරම නැහැසරයක්ක්ෂරයින් පටන්ගන්න වචනය එසා කයන්න තම අපේ වියන්ජනක්ෂරආරභකවා අකුර. ත හලාවත, තෙකට හලාවත මාංකොල් මහමක නකර දෙක්ගත්තු. ඔස්ට ජයක්ක්ෂ පේලිමතකන පප බබම. ඒළඟට අපට එන්නේ ශසස් හලෆ හයන්නති නතිව පේලේ එඒනන් අපට ඒකත් අයින් කරන්නවා. එහමනඟ අපටදන් අනුමාන කරන්න පුළුවන් හතරණ පිලිතම උත්තරරි තියෙනට ඕන ලමුම පේකත් පරීක්ෂා කරල කුරුණෑගල හරිකායින් පටන්ගත ගල් ඔයකා ගා ගයන්න හරි. තොකොට මාතර පප බබම හරිම යන්න හරි තකොට හයන්න. ශස හලපන්තිම පේලිේ තකොටන්න තැනින් තැනර ගත්ත අකරු රට වනරගත්ත හම හතරවෙනි පේලිය තම හතරය පිතුව තමයි නිවැරදි පිතුර හැචිට සලකන්න පුළුවන්. පුතාරර දුලට තවත් අප ඒවගේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා පුතාර දුල ඉස්සල බලන්ඩ පුතාර දුලට මේ පොත් නම්බෙන්කරගන්න පුළුවන්දෙර පවාහනී තිරේ මත ජන්දිස්වයි දිපල මහත්මදුරට පොත්වල නම් කීපයක් ට දීලා තියෙනවා. ඒවා අකාරාධි පෙරිවට නිවැරදිව යුදර තින බරණය තෝරන්න කියලා කියන රනයගන පිළිතුරකි නර්ථය. බලන්න එතනත්න් ගම්පෙරලිය පියසමර සසධාවත රාමායනය විජා කොල්ள்ள. ග තියෙනවාමුල්මකරක් රිග පප බබම හරිකමන පිටි පසරස් ශෂස එකත් අපේලිය රරන්න යරලව උඩින්. ஏනං ඔන්න එතන පොඩි පටලවීමක් තියෙනවා වැරදි සහගතව සකස් කරලා. එ එකයින් කරා. ඉට පිය සමර පප බබම පේලිය විජේභාාව යන්න කතු යරලව පිටි පිරසේ. රාමායනය ර එන්නේ වයන්නට ඉසලයාරලත්‍ර විජේබා කොල්ලේ වයන්නයි, රාමායනය රයන්නයි අන්නක් කෘ දෙක මාරුවෙලා. ඉල ගතොත් රාමායනය ගම් පෙරලියේ මුල් වචන දෙකම දිහැබලුවන් පේෙනවා. ර අපට හම්බවෙන්නේ හෝඩි හුඟා පිටි පස්සෙන් යරලව පේලිය. ගග හැම්බවෙන්නේ පළවෙ පේලෙික්ක ග ග. එනිසා ඒකත් අපට ගන්නබය අකු දෙක මාර්රු ලහෙනං. එතනත් අපට ඉතා විශ්වාසේම ගණඩ පුළුවන් හතරණ පෙළිය උත්තරරි ඇති කියලා. අපි බැලමෝ ගම් පෙරලිය කකගගඟ පේලි හරි පියසමර පප බබම පේලිය හරි ඊළඟට හම්බෙන යරලව පේලි රයන්න තියෙන තුංගෙනීමට හරි. යාරලව රයට පැස වයන්න විජේාකොල්ල එකත් තියෙනවා සසධාවත ශාෂස අන්තිම පේලියෙස් ඒනං ඔන්න අවසාන පේලියේ වචන කීපය විතරක් පිළිවට අකාරාදී රටව අනුව ගොඩ නැගල තෙන ඒ අනුවහතර විනිි පේලිය තයි අපි පිළිතුර හැන වැ පිදිරට සලකන්න. පුතාල දුරලා නිතරම් බලන්ඩෝනි දැන් සිංහල හෝදිය අආකාරාධි පිළිවෙලා අනුව වර්ග කරන කොට හරහට තමයි පේලි වසයෙන් තමයි අකුරු මතක තියාගන්න වන කාක්ක ගාගහංග දැම් පුතාලට දීපාලි මහත්මියය පෙන්නු. භ්‍යජනාකුරුවලින් පටන්ගන්නා වචන. දැන් අපි බලමු ස්ොරවලින් පටන්ගන්නා ඒවගේම ප්‍රශ්නයක් බලන්න පුතාලම්ඒ ස්වර ආ සිටට අවුදක්වා තිබෙන ස්ොර ඇසුලින් තමයි මේ ප්‍රශ්නය සකස් වෙලා තිබෙන තුර පුතාලට ස්ොර පිළිවෙලින් මතක තියෙන්ට ඕන දැ මේ පලවෙනි පිළිතුර දිස්ත බැලූහමම් පේනවා අයන්නේ සිට අවදක්වා තමයි ොර. දහාට එකතුවෙන්නේ. එතකොට අව්යන්නෙන් පටන් අරගෙන ඊරඟට ඉයන්නක් තියෙනවා. යන්න තියනෙ මුල ඇ යන්න ඊටත් මුලින් තියෙන් නෝඩි. එනිසා ඒ පිළිතුර වැරදි. දෙවනිිය ඈපාසිංහ අපිට ගණ්ඩ පුළුවන් කියල හිතුවොත් දෙවනියට අවසදහාම යනකට නැවත යන්න තියන්නේ එතකට අව්ට පස්සේ යන්න තියෙන්ට බෑ යන්න තියන්න ඕනි මුලින්. අපි ඊළඟ එක බලමු ඇ යන්න ඈපාසිංහ ඇ AIයි ෝෝ අව් මේක තමයි පිළිතුර හැටියට ගන්නට පුළුවන්. එනිසා පුතාලා ස්වරවලින් එන හෝ ව්‍යංජවන්නවලින් එන අකාරාදී පිළිවෙල ප්‍රශ්න ගැන අවධානය යොම කරන්න නන්නේ විතරක් නෙවෙයි තව පුතලට දකින්නට පුළුවන් එකම අකුරෙන් පටන් ගන්න වචන කීපයකුත් පුතාලට දෙන්නට පුළුවන්. එතු දැක්කම වචනය නං එකම අකුරනං පටන් ගන්නා අකුර. උතාලට සිදධවෙනවා දෙවනාකුරකට යන්. පුතාලට හොඳර බලන්න මේක දැන් මන්න්නරම මඩ කලපුුව. මහරගම මරදංකඩවල මහි අංගෙන. තත්ත දදන මේ කක ගගහ ටට ඩඩන. ඊළඟටයි තත දදන එන්නේ. එනම් පළවිනිියක වැරදි. දෙවනිියක ටටඩඩන තත දදන හරි ඉලට මහා මර යර්රලව සස්ස සහ රයන්න පිටිපස්සෙම තියෙනට බෑ හයන්නයි පිටිපස්සටෙන්න්නඩ ඕනේ එනම් මහරගම මහිියංගන ආපස් පස්සට එන්නටඋන්. එ මරදං කඩවල මඩකලපුුව මන්නාරම තත දදන මහරගම මහිියංගෙන දැන් මේකෙත් වැරදක් තියනෙන පුතාලට හොයා ගන්නට පුළුවන්. අවසානික මඩ කලපුුව ටට ඩඩන්න එට තත දදන්න මන්නාරම යරලව සස්ස සහ එට හයන්න තියෙනෝ හයන්නේ රිපිය රක් තමයිහි එනිසා හතරවන වරණය තමයි පුතාලම එකකිදිත ර්ගන්ටෝනි දිපරිමත්මය සිංහල හෝඩිය ලිකිත හෝඩිය ලේකන වහර ඇසුරින් අපි කතා කරනගොට ඒකම කතා කල තු දෙයක්ත්තමයි පිල්ලම්. පිල්ලම් භාවිතය සම්බන්ධයෙන් අපි කතා කරු. පිල්ලම් අපි යොදාගන්න ස්වර ශබ්ත වියන්ජන අක්ෂරවලට යොදා ගැනීමේදී. E. ආදී වශයෙන් තියන අකරු සර ට. හரு அ சயலும சப்து சந்தහාப்ப பிில்ல்ல மத்தி. தன் பில் மගன கතාரோ தடத்தின பில்ல வகுதிக்கக்கும்ும் එක தයි சற பில்லாம் அத்துக்கு வியஞ்சன பிில்லாம். பசற பிில் அங்கன கතාக்ரோத்து சறபிில்ணி மங்கி சக்க ஏகன சேறட்ட அட பில்ல்ல மக்නහ. ஆயන්නේ இந்தலாம் அவ்விியන්න දක්வாத்தயின் அக்ய சற சந்தහා. පිල්ලං තියෙනවා ල්ලු ඉල්ලුත් අපි භහවිත වෙන්නේ නැති නිසාපිකක් අයින් කරලා තියෙනවා. බලමු අපි මොලෙඉදලා ගත්තො අපි ආයන්න සඳහා අපට තියෙනවා ඇල්ල පිල්ල.ඇ අප යොදලා ආයන්නේ ශබද්දයපික්ක අකර දැම්මොත් ඔන්න හැන කාලය කියන කාලය ආලය ඔය සඳහා ඇල් පිල්ල අපට ඕනේ. එට ඇ කියන අක්ෂරයේ පිල්ල මක්තිේ අපි යොදන යි සංකේත්‍රර අපි කියනවා. දිීර්ග සමාමෙන කෙටි ඇදය ඇදය ඇද පිල්ල කෙලත් කියෙනවා. තොකොට කයන්නට ඒ පිල්ලම දැම්මත් අපික්ක අල්කයන්නට තමයි ඇයන්ක තියෙනකොට ඒ පිල්ලම දැම්ම කැලය කියෙන වචනය හැදෙනවා. ඉළඟට ඒ ඇලපිල්ලේ ඇද පිල්ලේ දීර්ගයක්ත් තියෙනවා ඒ දීර්ග ඇද පිල්ල ඒකටත් පොඩ්ඩක් දැති දැතිවගේ දාලාත්තියෙනවට පේන ඇති. තො දීර්ග ඇද පිල් ඇද පිල්ලේ ක්යි කයන්නට අපේ දාළග දාවද යොදාගත්තොත් වචනය කෑරලා කියෙන වච්චනේ ය යන්න තින පිල්ලම දීර්ග ඇදේ නැත්න් දීර්ග ඇද පිල්ලෙ කළල අපි හඳුන්නවා. එලට ඊ ශබ්දය ගැනිමිඳ අප යොදාගන්නවා පිල්ලමක් ඉස්පිල්ල. අකුරකට උඩින් ජෝධනමාපයක කයන්නට ඒ පිල්ලමේදුවත් අපි ඒ සබ්දය ගන්නෙක්කි කෙනෙක තර කිරල්ල කිරලා ඒ වගේ වචන. ඊළඟට ඒ ඉස්පිල්ලෙත් දර්ගයක්ත්තිනවා එක දීර්ග ඉස්පිල්ල. ඒ කියන ස්වරය සඳහා ඒ කියෙන ස්වරයේ ශබ්දය වියංජනයක්ක්ෂරයකට ආරෝපණය කර ගැනීමේදී අපි ඉස්පිල්ල යෝදන අපි ඒ දීර්ග ෂ්පිල්ල දෙදනවා කීඩෑවා කීර්මගේ වචනගත්තු අපට ඉන්නතැන දන්නේ දී වෙස්පිල්ල. ට පාපිල්ල ගැන කතාගනට පාපිලි දෙකක් තියෙනවා එකක් තමයි කෙටි කොටු පාපිල්ල අනික කෙටිවක් පාපිල්ල තවාපි ගන්නර ඇදයත් තියෙනවා ඒ එකකනම් අපිටික් කටිවක් පාපිල්ලට ගණත් තහම වඩා හොඳයි. මොක දව පක් පාපිල්ලෙත් පොඩි කෑල්ල තිනෙන ඇදේවගේ පොඩි ඉරක්. එත කොට ඒකරු යෙදන තැම් බලන්ඩ පිල්ල යදන තෙම්. දැන් කෙටි කොටු පාපිල් මේ සටහලන අපි කොටුවක් පගේදෙනවා දැ පුටුව කෙන වචන ගත්තොත් පයන්න ටයන්නකෙනකරට පුටු ගන්නකොට අපි ගන්න කෙති කොටු පාපිල්ල. අ වක් පාපිල්ල ගත්තොත් ඔපේ වචන දර කයන්ට කයන්න තයන්න ගයන්න මහප්‍රාණ භයන්න වගේ අක්ෂරවට පිදානවා. ඒ පාපිල්ල පි හඳුරනවා කෙටි වක් පාපිල්ල. තවති රයන්නට අප ඇදය වගේ කත්වක් පාපිල්ල ගන්නේ රයන්නට ේදුවොත් ඒක පාපිල්ලදනවා රු යන්න බයි ඇදයයි පාපිල්ලා යොදන තැනගැන පුතාල දුලා දැන ගණඩෝන රයන්නේ. ඉර උඩින් රයන්ිතන බෝලඇත්තෙකුට ඉරාධනවනයේ දික්කරන ඉරේ. මුදුනෙම් අපි ලිව්වොත් ඇදය එතකොට අපිඒ ඇස්ොරගන්නේ රෑය කෙනවගේකා. ඒක ගන්න ඉර උඩින්ගේ ඒ අදේදාන්නේ. පි ූ ශබ්දේ ගන්න අනුව ඇදය ව තිෙන පාිල්න්න අප තන ලියන්ද්‍ර බෝලය වගේ කෑල්ලෙන්න පහලිින්ගොද. ඒ சாோ ம உங்க ரேட்ட ராட்டகி மச்ச உங்கக்க ரோட்ட ரோட்ட කිය. அே ව உங்கක්වෙலாටோ පல்லම යுதන ැனගන හඳනා ගண்டோன. ரூனாக்கினேக்கு ரேனாாகி ரேனாக்கி ரூனாகில என அண்ண வகைவ . இ அங்கටப மப்ப பாபியே දර්ග පපල්ති ெட்டி பாාපில் ව தீர்ග பாப்பில்ல்ல. එක තිனவா தீர்ග கொොட்டு பால்ல தீர்ග வப்பில். பூசாக்கிන තැன. මැ ල්ල ර ර ෙටි කොටු ප දි සමවෙන්න දීර්ග කොටු පාපිල්ල ගණන පයන්න ටයන්න බයන්න වගේ අක්ෂරවලට නයන්න වගේ අක්ෂවටපි කොටුපාපිල් යොදා ගන දීර්ග පූසා බූලිය ඔන්න වගේ තැන්වල. ඊළං හයන් රත්තු දාගත්තොතුන් රනාා රූන් පෙත්ත වගේ තැංවොල අපි රූයන්න්නුදා ගන්නවා. කයන්න තයන්න වගේ අකුරුවල දැම්මොත් අපි ගන්න කෙටි සමයින දීර්ග වක්පාපිල්ල. ඩැල්ලා කූඩය අන්න ඒ වගේ වචනවලද අපිට අපි ස යොදාගන්නවා අර දීර්ග වක්පා පිල්ල. තම අපට තියෙනවා සබ්දයෙන් පස්සට හම්බෙන ඉරු යන්න ඉරු සබ්දය සඳ අපි දන්නවා ඇල පිල්ලත් ගැටයක් දාලා තියනවා හිද පියේ හදර අසුුවනවා ගැට ඒ සහිත ඇල් පිළතැන් ගැට පිල්ලකලත් නම් කරන කෙටියෙෙන් ොට ගැට ඒ සහිත ඇල්ල පිල්ල ද තැවද අපි ගන්නවා කයන්ඩ කෘමයා, ෘතු වියගේ වචන තැන්වල බෘංගයාාව වගේ තැන්වලට තියනවා. ඒ ගැටයි සහිත ඇලපිල්ල. එක දීර්ගය ගණ් ගත්තොත් අපට තිනපි ගැටයි සහිත ඇලපි දෙදක් යොදනවා ඒ අනුව. කරර් බරෝස්ලී වගේ තැන්වල වෙනත් ාහිරමත් පිරස්ත්‍ර භාාවලින් අප ප වචනතමා පටුන්ගක් තියෙන්නේෙ සහහා. මෙන්න මේගේ ැන්වට ගැටයි සහිතැ පෙල්ල මංසලකවගේ ර ෝස් ලි අන්නේ වගේ වචන සඳහා ගැටඒ සහිත ඇලපිල්ික භාවිත කරනවා තවදුරත් පිල්ලන ටිකක් තිය බතුමාට පුළුවන් ඒ සෑහෙන විස්ලේෂනය කරා පිල්ලම් සම්බන්ධයෙන් පුතාල වරදදන්න තැන් ගැනක් කතා කර දැන්. සහරලමයි රෑට රෑට පාඩන්ක් කනවා කිය බෝලෙට් තමයි දර්ග පිල්ල ෙතුට රට රූට පාඩන් කරනවා වන්නේ. එවිතරක්ට වෙයි අර පූසා කියන කතාවක්කිව සමහරලමයි පූසාාවෙනට ලියන්නේ පුසා කියලා. ඉතින් පුතා කියනකට ලියන්ඩවෙන්න පපුතා කියලා එතකොට. සමහර්තැන්වල සහරලමයි ආචි කියල ලියරතින ලියලතිනේ ආචිචි ආචිදැකොත්තේම කොස්සෙන් ගුටි කන්ඩවවා ආචි කිය ලියලති. සමහරලමයි කට කොට්ටේ රජධානය කෝට්ට ර. එඒේ වගේ පිල්ලම් යෙදීම පිළිබඳ අපරු දැනීමක් තියෙන්ටඔ නිවැරදිව භාවිත කරන්නට නි එෙම භාවිත වූනොත්. ඒ සිද්ධවෙෙන අපි බලාපොරොත්තුව වන නොවන වෙනත් විකෘති අර්ථයක් පහලවීම ඉති පුලට තවදුරටත් පිල්ලම් ටික් අපිසාකච්චා කරන තියෙනවා තිරයි බලාගන්නට පුළුවන් දැන් ගැටේ සහිත ඇල පිල්ල දීපලි හත්මීමේ දෙකත් කතා කළ ඉරු කෘමි වගේ තැන්වල ගැටේ සහිත ඇල පිළි දෙක ඉරු කරූර වගේ තැන්වල ද කොම්බුව කොම්බුවෙන් පුතාලා ගන්න ස්ොර සබ්දය තමයි ඒ ඒ ශබ්දය ්‍යංජනයකට යොදන්නට අපි ගන්න කොම්බුව. ොට කෙසෙල් වගේ කයන්නට දැම්මොත් කෙසෙල්. කොම්බුව හා හල්කිරීම එක තුනොත් ඒ ශබ්දයි එ එක ස්වර ශබ්දය ඒ කේතලය ඒම දෙකක් තියෙනවා කොම්බුව සහ හල්කිරීමේ කාර්මික දෝසයක් නිසාක ස්පිල්ල යෙදිලා තියන්නේ එක තොප්පිය වගේ එන්න ට ඕන ඉදිරියට හල්කිරීම වෙන්න ඕනේ තුට මේලය කියන තැන එක නිවැරදිව තියනවා. තවතක කොම්බු දෙක. කොම්ඹබ දෙකෙන් අපි ගන්න ස්ොර සබ්දේ තමයි අයි එක ්‍යාජනයට එකතු ගන්න ට කයිරාටික ඒ වගේ හැදන්නේ. කොම්බූ ඇලපිල්ලෙන් අපි ගන්න ස්ොර සබ්දේ තමයි ඕ කයන්නට දැම්මම කොෝ කොස්ස. කොම්බූ ඇලපිල්ල සහ හල් කිරීම ගත්තොත් ඒ දීමේ දෝසයක් තියෙනොත් තවටිකක් මෙහර ලං වෙන්න තෝනි ඕ ශබ්දේ තමයි ඒකෙන් ගන්නට පුළුවන් වෙන්නේ තවත් රබද. ටිකක් යනවා දීපාලි මත්මිය හටික කතාකරොත් කොම්බෝ සහ ගයනු කොයනු කිත්ත අව කිය බ්ද යොදා ගණඩගත් ොත්ත අපට. කොම්බෝසා ගායනු කිත්තකින්නචන ඒදකෙක තුන හම ැ කයන්ට ආරෝපනය කරොත් කෞෂශල්ලය බෞද්ධ වගේ වචන ගෞරවගේ වියන්ජනක්ෂරලින්ට ගන්නපුළන්. ඊළඟටට තියනවා අර මංහිසල කිව්වා වියන්ජන පිල්ලම් කිපයක් ඔ කොම්බුව සහ ගයන කිත දක්වා අපි කතා කරේ සොර පිල්ලම්. ියන්ජන බදන යජන පිල්ලව ගත්තින ංශය. නැයිය අල් යන්නේ ශබ්දය ගන්නාාවූ සඳ ගැනීම සඳහායුදාගන්නාව පිල්ල මක්තින පියේ කඳරුුණා යංශේ වාක්‍යය කියෙන තැනිතන තින ංශය. රශබ්ල් රයන්නේ ශබ්දය ගන්නාාව පිල්ල මත්තින එක අපිහඳුව රකාරංශයල. ක්‍රමය පුත්‍රයා වගේ තැංවල අකුරට යටින් අපි ධනවා රවු හැඩේතිෙන. රයන්නේ බාගයක් රකා ආංෂිර කාරය අංශේය රකාය රයට කොට බෝලි පපල මැදිින් ගත්තොත් පහල කොටකත මයිද එන්න එදට ක්‍රමයකින තැන්වලයි වගේ තැන්වල වෙදිල තියෙනවා. තමයි කත රේපයම අල්රයන්නේ ශබ්දය කොම්බපු මුනිින්ග අරහර වන්ඩන කෙලින්ක ලදින කොම්ඹබ මිින් අතහරවඩුවනේ තර්කය කර්මය අන්න වගේ ගර්ුවය වගේ තැන්වල අපි හඳුනා කොම්බෝ මනින් අතරහරවලයි අපි ඒ හඳුන් වන්නේ රේපය කියලා ඒවා පිවියන් ජන පිල්ල ඇටියට සඳහකරන දි පලිමත්නේ මේ වියන්ජන පිල්ලම් ගැනතා කලා දැයි. මේ යන්සය යදම පිළිබඳව අප පිටික කතා කරන්න ඕනි පුතාලදූලා දැන් හැම හල් කිරීමකටම පස්සේ අපි දාන්නේ යන්සේ හැමකරු විද්‍යා කිය හිතන් සස්්‍ය කියල හිතන් ලාලිත්‍යය කියල හිතන් එතකොට ලාලිත්‍ය අපි ශබ්දයෙන් ඒ හල් කිරීම නො දැම්මට එක හල් සබ්ධයක්තියනේ තුර දාානය අන්සේ. ඒ හැම අකුරකට පස්සේ යන්සේ දැම්මත් රයන්නට පස්සේ අපි අන්සේදානෙ නෑ. කාර්ය සූර්යයා වගේ තැන්වෙල හල්ර අහල් රයන්නට පස්සේ විතරක් යයන්න දානවා. වෙනත් අකුරුවලට පස්සේ යන්ස සය දන්නේ දිපල් ම අපිට හලුවන තියනවනේ දර යංචයේ එදනකොට ඉදරියෙන් තියනකරේ හල් ශබ්ද්‍යයක්ත්ති ොනත්න් අපි හල් කිරීම ලියන්නෙත් නෑ එකත් නමක අපේ දරු අපේ දක්තන විද්‍යාව කලා අභ්‍යාස පොතේලෙන ියන්න අල්දයන යංශය ඇපෙල ල ද උචාර . ියන කොටාිේ යන්ශේත රයන්තිනගරේ හල් කිරීම අපි වත් කරන අමදේ ඒ ශබ්ද ංසේ තුළම රැඳිලතින නිසා හරි දිප පලිමත්ම පුලුවන්න්නේ ද අපේ දරුවන් නිතරම පරද්ධන වචන කීපයක් ගැන කතාකර දැන් අපේ දරුව විශයම උච්චරණයේ දී දැ අපි දරුව විතරක් නම සමහර වැඩිහිටියෝබවා වින්න වෙදන කටිතුල හෙම කරන කොට අපි දැකලා තියෙනවා සමහරක් වචන බොහම උච්චාරණයේ ධර අපි වෙන්කරානය අල්ප්‍රාණ මහප්‍රාණක ලක්්‍ර. මෙ මේවා වර වැරදි සහිතව උච්චාරණය කරන. ඇති එතකොට ඒ උච්චාරණය කර රටාව තුළ අපි කෞද කියන එක භහෂාව හරිට දන්නවද නැද අපි වියද්ද අවියත් කියන එක ඉබේම අන්නයිට පෙනෙනවයි නිසා භහෂාවක් කතා කරනකොට නිවැදි උච්චාණයයටත් ඉතාමත්ම වැදගත්. දැන් අපේ දරු උගක්වෙලාට ය පාසැලල තියාග ප්‍රධාන උත්සහම තියෙනවා. හඟ වෙලාට උචාරණ තියාග ප්‍රධානය කියලා. ප්‍රධානයනෙම ප්‍රධානය ධානය, ප්‍රධානය දානනිකදීම ප්‍රධානය උසස්්‍රර දීම. තියාගයක්යන උසස් තියාග ප්‍රධාන ත්සේ වෙන්නෙ උසදීමක් මේ ෞරෝවනී නිසදීමක්ම එනිසක ප්‍රධානය. ඉලර ප්‍රධාන අමුත්තා. ඔය වචනයේ ඉස්කෝලවනිතරගෙන ප්‍රධානශාලාව. ප්‍රධාන වේතන ප්‍රධා ප්‍රධාන අමුත්තා. ඊළඟට තා වච්චනයක් චායාරූප ප්‍රදර්ශනය. චායාරප සමක චායාරප වඩුවන සමර්ගණින් ගම චායාරප තවත්ලාකොට ඔතන චායාරුපනන් කනටහිලන්ද හොරුයි. ලාංචනය වගේ තැන්ගලත් මහප්‍රරණ චයනතියෙනකොට බොහෝ දරෝච්චන ලාාංජනය. තිංග මයික දන්නම මමාප්‍රන චයන් කියලතිනිස ලංචනය අනවන් ඒ වගේ මහප්‍රාන කර හදුර ච්චාර්ණය ෙන්ඩෝන. ඉල්ලඟට භාෂා විකාශනය එතනවැරදිනහ ග්‍ර විකාශය කියවා. විකාශය කියන්නේ සන්නිේදයක් නේ එතකොට භාෂා විකාෂනය වඩන විකාශය නෙමේ. ඒක මාරු කරගන්න අයිලගට විශෂෙන් ප්‍රවෘති. සඳහා ප්‍රවෘති විකාශය ගැන විකාශනය මේ වැට සරහණ විකාශනයවෙන්න කොයි වෙලාවෙද. කියෙල කතාගරන්න වැඩිහිටිය පවන්න ශණය නෙමයි විකාශය තර විකාශය පතුරවා හැරිම විද හැරම සන්න විදන කිරම ාර්තයෙන් එන්නේ. ඉන තවයි එකක් අපේ වැිහිටියන් අති ගක් ලාට ය ක වැඩ හිටිය ද තර වදනවා. දමේ තුර තුරුණුවන්ගේ පිහිට තුනුරුවන්ගේ පිහිටයි කෙනෙක තුනරුවන්ගේ ප තුරුණු කියන්නේ තරුණ කිය ආර්ථයනයක එතකොට තුරුණුවන් පිහිටයි කකො රුණගේ පිහිටයි නෙ දයි. තුරන්ුණුවන්ගේ පිහිටයි වෙන්ඩෝන. එතකොට ඒවගේම ඔබට පහලි සඳහං ලතිෙන තුරුණු තුනුරුවන් තුන්රුවන් බුද්ධ දම්ම සඟකෙන තුනුරුවන්ගේ පිහිටයි කියන අර්ථය තමමාත මත්තුවේ ංහිතන්නේ තවටිකක් එක විතර කලොත් ඔහ දැමේ ඔය තුරුණුවන්ගේ තුනුරුවන්ගේ හයට වරද ගන්නවා එක අම්ම කෙනෙක් තමන්ගේ සොලොස්වී ඇති වයසට පත්වෙච්චි දරුවට සුබපතලා පත්තර පුවත්පත්තක දැන්මම් වක් පල කරන සුභ උපන්දිනයක්. මේකේ යවන්නේ කොහොම හෝ මබගේ වරදිින් හෝ කොතනක හෝ වරදිින්. තුනුරුවන්ගේ පිහිටයි කියන එක පත්තරේ ලිය වෙන්නේ. තුරුණුවන්ගේ පහිටයි කියලා. පෞවධාවෙනකොට තුරුණුව අවෞරුදු දාසේ දාහතේ ළමයි ඒගෙදර පිරිඩලු ඇයිතින් තුරුණුවන්ගේ පහිටයි අවරුද්ධාසයක දුවට හොදයි හෙම වැරදීම් අනන්තවත් සිද්ධුවෙනවා. මේ වැරදිී වචන යෙදීම නිසාපිාර මුලින් කිව්වගේ විකෘති අපි නොදන්නා නොහිතන වෙනත් විකෘතියක් තමයි පහළ වෙන්නේ. හොඳයි අපිට පුළුවන් තවත් මේ වගේ වචන කීපයකට යොමුවෙන්නට. වර්ධවා ලියන වචනක පැත් ැම් දීපාලි මහත්ම විශේෂ කතා කරේ වරදවා උච්චාරණය කරන අවස්ථා ගැන අපිට දැන්කතා කරන්නට පුළුවන් පුතාලට පුළුවන් තිරේ මතින් බලාගන්නට නිතරම වරද්ධන වචන. දැ මේක තියන පුතාල බලන්න කුත්‍රම සමහර අය මේක පාවිච්චි කරන්න කෘතිම කියලා. රකාරහසයක් දාන නෑ. ලේකම් කියන එක මහප්‍රාණක යොදමින් භවිත කරනු. ශීග්‍රගාමී තාළුජෂය අකුර වෙනුවට ධන්තජස දාල පාවිච්චි කරනු. පරිගණ කියය කියන එකට මහප්‍රාණ ගයන්න දානු. වාර්තාව කියනකට මහපාණ ආශ්වාද කියලා සහර උච්චාරණය කරනවා ආශ්වාද කියර තාාලු ජශදානෝ. එක වැරදි ආස්වාද. කනිෂ්ඨ මූර්දජශදානවා. වැරදිී. වචිත්තයට කොම්ඹුවක් දාල ලියනවා. ප්‍රස්ථාවනනා කියනකට මහප්්‍රාණ තයන්න ලියනවා එකත් වැරදි. විසිි්ට කියන එක මහප්‍රාණට අයන්න දානො. ඒත් වැරදි විසිිෂ්ට අල්පප්‍රාණ ටයන්. මෙ ඊළඟ වචනය තමයි සාමර්ත්‍යය මේක තද්ධත පදයක් සමර්ථ ය කියන එකත් පද දෙක එකු තුලා තමයි සාමර්ත්‍යය හැදන්නේ. ඒ ප්‍රත්්‍යය යොදනකට ඕනම් වචනයක මුල් අකුර දීර්ගයක් බවට පත්ව වෙනවා. සමර්ථය සාමර්්‍යය. සහිතය සාහිත්‍යය. එතකොට විනි අකුර ඇදෙන්න්නනෑ, සමර සාමාර්ථ්‍යය කෙල් ලියනවා. ඉිපිම ත්ම වචන්ටිකක් විස්තරකරුත් අපිට ලේකම් පුස්්ථකාලේ මහප්‍රාණ කයන්න විදට ා ත ගැටලුව තියන මගදර පුස්තකය කියන වචන්නේේ. අපට ආවොත් එතන ද අපි තත් සමවචචනයයක් නිසා ආප්‍රන් තහයනරජන පුස්තකය. නමුත් අප සකස් කරගගනවාපී අපේ තත් බව කරලාගන්න අප පේන තත් සම තත්බව වචන කීපයක් විනාත් භාෂාවකින් බිදලගන්න කොට එතන අල්ප්‍රාණ තයන් මහප්‍රාන තයන අල්ප්‍රාන් පුස්තකය වොත් මා පප්‍රා යන්න. පුස්ත කාලේකවොත්න් අල්ප්‍රාන යන ක කියන වචන ම ස්තු ලිග ේක කා තු මා ප්‍රන යන මක් ප දරුව ව ේ කකා කියන වචන්නේ මාපරන කහැන ද බලාගෙන ලේකම් කියන වචනයක්ත් මාප්‍රනණ කහැන දානතය නිසා වචන එකම වචනය උනත්. ියන රටාවනුවර ත් බවතත් සම කියන රටාවන බිඳිල ආවොත් ඒ අල්ප වෙනවා. එහම ැතුව ඒ ආකාරම පරග ලිවුවොත් අපේ මහප්‍රාණ ද අන වගේ අවස්ථා භාෂාව ටිකක් ලියන ලියන රටාව තොල මබ ඉෙන ණඩ නේ. ඔදයයට ප්‍රතිපල මහපාණ තයන්න දාල ලියන අවස්ථා තියනවාදහි කියල ප්‍රතිීපාල එකක වැරදි වැඩ කර්තුරු. දැන් තයන්න උඩ රේපයක් දාණ්ඩෝනි අල්රයන්න නැතුව ලියනවානම්. එහෙම නොවයි නං කයන්න අල්රයන්න තයන්න ගැටපිල්ල සහිතව කර්තුරූ කිය යොදාණ්ඩෝනි. යිතිහාසික ලියන සමර විට කොම්බු දෙකක් තාලා. ඇතු අයි කියන්නේ සොරයක් එක කොම්බු අයි තියෙන්නේ. නිර්ධය මහප්‍රාණ දායන්න දා ලියනෝ ඒත් වැරදි. දර්ශනය මූර්ධජන යොධනාවස්ථාතියනවා තාළුජෂය අගුරකට පස්සේ මූර්ධජන එන්නේෙ නෑ ධන්තජන තමයි යොදන්නට ඕනි. අනිත් වචනය තමයි භාවිත බහදුරට භාවිත කරන භාවිතා කියල පාවිච්චි කරනවා. නැමුත් භාවිත්ත නිවැරදි. පිල්ලක් දාන්නේ නෑ. ඉලට විදියට සංගායනා කාර්යාලය අන්‍යෝ්‍යාධාර ඔුන්ටට බලාගණ්ඩෝනි. අන්‍යෝ නෝ කියලා කියනකට කොම්බුව නයන්න යංසය ඇලපිල්ල හල්කිරීම නියෝ විද්‍යෝධයක්ත් එහෙමයි කොම්බුව දයන්න යන්සය ඇලපිල්ල හල්කිරීම මේ විදිටයි යොදන්ඩෝනි. කනිජ මූර්දජනය යොදන අවස්ථා තියෙනවා මර්ධන මහප්්‍රාණ දයන්න යොදන අවස්ථා තියනවා වැරදිී. මර්ධන එකේ අල්ප්‍රාණයි දයන්න වර්ධන එකේ මහප්‍රාණයි දයන්න. ප්‍රබල සමහරයට මහප්‍රාණ බයන්න වෙනටත් මහප්‍රාණ බයන්න ධර. ප්‍රභාල කියය ඒත් වැරදි ප්‍රාල ඊළගේ එකත් හඳුනාගත්තය යුතුවනයක් නීති්‍යනුකූල මේ නීති අනුකූල කියන පද දෙකේෙක්තු වෙලා සන්ඳියයක් හැටියට හැදන්නේ. නීති අනුකූල නීති්‍යනුකූල මිසක් නී්‍යනුකූලහෙම යෙදෙන්නේ නෑ. අත්ති අලංකාර අත්්‍ය අලංකාර වගේ දීපලි මහමේ අප පුරුවන් ේද වචන කීපයක් කතා කරන්න මේ අක්ෂර විඥ්්‍යාසය සම්බන්ධය වච්චන කීපයක් ම එක කාලයට අනුව න අපට බොහම කතාරන්න බොහෝදේ තිබුණත් කාලේ රස්සෙන තියෙනවා දැන් අක්ෂ විඥ්්‍යාසේ විශේෂ ට තින න ල බේදය කළෙක් මෝර්ජයන ධන්තදන මූර්ජල සහ ධන්තදල තර මෙන්න මේ අක්ෂර බයෙදීීමේදී යම්යම් අවස්ථාවල තිනව එක්තරා විදිහක සම්ප්‍රදායයක් නීතියක්මකිල කියෙනව සම්ප්‍රදායක් පිළිගත් සම්ප්‍රදායක් ශේෂම විෙනත් භහෂාවලින් ආ වචන අපි ලියනකොට ඒයා කරම ලියන්නුනේ. එහෙම ගත්තහම අපි මෝර්දයන අක්ෂරදන අවස්ථාව ගත්තෝතු. එක අවස්ථාවක් තමයි ර අක්ෂරීෙන් පරව. රයන්නට පිටිව රයන්න හෝ අල්රයන්න වඩ පුළන්. ඒ රශබ්දයෙන් පිටි පස්සේ හමවිටමාපට එන්ඩෝනෑ. මූර්දයන අයන්නක් දැඟගවට පේන වචන කීපයක් තිරේ මත වර්ණ සංකීර්ණ කරන ආචීරණ, රල්රයන්න ට්‍රෑන්ට පස්සේ මෘර්දන යන්න. ඉල සබ්දයෙන් නැතත් අපට රකා රාංචෙත් එ රශබ්දය. ද්‍රෝනි සම්මන්ත්‍රන මිශරණ ප්‍රණීත. බලන්න ද්‍රත්‍රශරප්‍ර මේ රශබ්දයෙන් පැරව තියෙන මුර්දන යන්න. ඒනකට තවයි එකක් අපට ඉරු ශබ්දය. බදත් එන රශබ්දම ඉර කියණයෙකුත් ඉන්නන්නේ තෘුණ ශ්‍රීන වගේ වචන රේශබ් දෙන නිසා ඇතනත්ත අපට මෝර්දන්න.ඉලට රයන්න අපිචර මම කිව්වා අල් රයන්න හෝ රයන්න හෝ රයන්නගෙන ඕනම ශබ්දයක්. තියෙන වම් ඒ ශබ්දට පිට පස තිෙනවන නයන්නක් ඒක අනිවාරම මෝර්ජවියතුයි දැන්කරුණා සාධහරණ උපකරණ වගේ. හැමයි මෙතන දෙක්ක් තියෙනවා දැන් තොරණ කියනවචනය ගත්තොත් ඒකේ බහ වචන තොරන් වෙන්වා. බැයි කටවහරිතරයි තොරන් කියැන ලිත වහරේ බහුවචනයක් තොරණමයි. මොකද මෝර්ජයනයන්න අපේ හකරක් නෙමේඒ සංස්කෘත භාෂාවෙන් අපට අපවාකුරක්. ඒ භාෂාවේ ඒ නයන්න කවදකත් හල් කරන්න නෑ. හල් වෙන තැන්වල එක බන්දලා ලියනවා. ඉතින් මේක තොරණ කියේන වචන බන්දන්න්න හ පැත්තව කරකුත්න හැනේ ඒ නිසා තොරකනගේ බහව වචනය තොරණමයි. කටවර තොරන් කියලා ොරන් කරලියන්න ඕන නම් අපි එතැනදී දන්තද නෑනට. හ අහර වගෙන ධන්තද නයනදාලා ලියන්න ඕනමොත් ඒක අපේ සම්මත ක්‍රමය නෙවෙයි. ඕදැ ඉපල මහත්මය කතා කළේ රයන්න හෝ රයන්නෙන් හැදෙන ඕනමකුරක් රේවෙන්ඩ පුුවන් රෝවෙන්ඩ පුුවන් ඉරුවඩ පුලුවන් ඊට පසේ යන්න මූර්දජයි. ඒවගේම ද්‍රෝණ වගේ තැන්වල රකාරංශේ දෙනවනන් ඊට පස්සේ නයන්න මූර්ද ජයයි කියලයි කිවේ. ඒවගේම ගැට පිල් යෙදෙනවනම් තුරුණවගේ තැන්වල ඒකත් නයන්න. මර්දජමයි තවත් එකත් තියෙනවා මූර්ධජෂ බලන්න පුතාල මූර්ධජෂ මූර්ධ විෂ් අකුර යෙදෙනව නං මේ අකුරුවලින් පස්සේ යෙදෙන් අයන්න. තීක්ෂන ලක්ෂණ පුතාරට දක්කින්නට පුළුවන්. හොඳයි පුතේදුවේ අද අපට හිමිවෝ තිබෙන කාලයානුව පුතාලට සිංහල පූඩිය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කලා නැවතත් මෙවන් වැඩසටහනකින් හමුහනතුරු උපට අයිබුවන්.